අයිබෝවන් ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘති විකාශය සුසන්දේශ සමගින් මම නිපුණ මාරසිංහ ප්‍රථමේ නවධානය ප්‍රවෘතියේ ශීර්ෂ පාඨ වෙත. පුණ්‍යවර්ධන බිනර සදහම් පෙළහරේ අවසන් දිනය අදයි. බිනර මහා පෙරහර වීදි සංචාරය අරඹයි. සමස්ත ලංකා තරඟ ජයගත් දරු දැරියෝ සහතිකපත් ලබති. රටට ජාතියට සෙත්පතා ඔරුගොඩවත්ත ඓතිහාසික තුන්බෝධි අභියස පින්කම් මාලාවක්. චීනයේ පිහිටි මොආගෝලෙන් විහාරය. ස්විට්සර්ලන්තයේ සංචාරක ආකර්ෂණය වැඩිම ලාටර්බර්න නිම්නය. මාතලේශ්‍රී පුණ්‍යවර්ධන බිනර සදහම් පෙළහරට සමගාමීව සංවිධාන කළ බිනර මහා පෙරහර මේ වන විට වීදි සංචාරය ආරම්භ කොට ඇත. බිනර සදහම් පෙළහර සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ බෞද්ධ මාධ්‍ය ජාලයයි. බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මාතලේ පුණ්‍යවර්ධන සමිතිය සභාපති සුරජයවර්ධන මහතාගේ මඟ පෙන්වීමෙන් බිනර සදහම් පෙළහර සංවිධාන කර තිබේ. මීට සමගාමීව පැවැත්වෙන විශේෂ ධර්මදේශනා මාලාවේ ඊයේ පැවති ධර්මදේශනය පූජ්‍යපාද දුඩම්පාල ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පැවැත්වූහ. පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය සඳහා එක්ව සිටියහ. කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් පවත්වනු ලැබූ සමස්ත ලංකා තරඟයන්හි ජයග්‍රහණය කළ සිසු දරු දැරියන්නට ත්‍යාග ප්‍රදානය කිරීම කොළඹ තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී ඊයේ පැවැත්වින. කොළඹ තරුණ බෞද්ධ සංගමේ සිංහල සාහිත්‍ය කමිටුව මගින් මෙය සංවිධාන කර තිබුණු අතර 2017 වර්ෂයේ පැවති තරඟ සඳහා මෙවර ත්‍යාග පිරිනැමීම සිදුවිය. මෙහිදී ගද්‍ය පද්‍ය ගායන රචනා කතික තරඟාවලි මෙන්ම ධර්ම අභිධර්ම පාලි යන තරඟයන්හිදී ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට තිළින සහ සහතික පත් ප්‍රධානය කිරීම සිදුකෙරුණේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙනි. පූජනීය සංඝරත්නය කොළඹ තරුණ බෞද්ධ සංගමේ සභාපති තිලක්ද සොයිසා මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සමගින් එක් වූහ. තරුණ බෞද්ධ සංගමේ තරඟයට කවියක් ලියන්න කියලා කියපුවම ලිව්වා, එව්වා. ඒ ලියුමට අපි තෑග්ගකුත් දෙනවා. නමුත් මතක තියාගන්න, එහෙම කවි රචනා එහෙම කරන්න බෑ. මේකට අපි හොඳ ශබ්දකෝෂයක් තියෙනවා අපි ළඟ. අපි කවි පොත් පරිහරණය කරලා තියෙන්න ඕනේ. පරණය විතරක් නෙමෙයි, අලුත් ඒවත්. එහෙම නැතුව සාහිත්‍ය විශාරදයක් වෙන්න බෑ. සාහිත්‍ය විශාරදයක් කෙසේ වෙතත් භාෂාව නොදෙන මුකෙක්වත් වෙන්න පුළුවන් කමක් නෑ. ලංකාවේ කරුමෙට අපි භාෂාව පිළිබඳව දක්වන උනන්දුව හොඳටම අඩුයි. ඉස්සර අපි පාසල යන කාලේ, මීට අවුරුදු 40කට විතර ඉස්සරලා, මට හොඳට මතකයි අපේ ඉස්කෝලවල සිංහල උගන්වන ගුරු මහත්වරු මහත්මීන් ඇවිල්ලා කියනවා, පත්තරේ අරගෙන කතුරුවාක්‍ය කියන්නේ කියවන්න. හෙට මම අහනවා මොනවද ඒක තිබ්බේ කියලා. මොකද කතුරුවාක්‍ය ලියන ඒ පුද්ගලයා ඉතාම නිමරදි සිංහල ව්‍යාකරණ සහිතව ලියලා තමයි අපිට බාර දෙන්නේ. අපිට පත්තරේ අච්චු ගහලා එවන්නේ. ඒ දවස්වල නිකුත් වෙච්ච පොතුත් එහෙමයි. ව්‍යාකරණ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවා ලියන කියන දේවල් පිළිබඳව. අද වෙනකොට අපි මේ සියලුම දේවල් අමතක කරලා සිංහල භාෂාව කියලා අනවශ්‍ය දේවල් කතා කරන්න පටන් ගන්න තියෙනවා. මොකද හේතුව? අපි අහන ගුවන්විදුලි නායිකා නාලිකා 20 ගණක් තියෙනවා. රූපහල් නාලිකා මම හිතන්නේ 14ද 15ද තියෙනවා. මේ සියලුම දේවල් වල තියෙන්නේ සම්පූර්ණයෙන්ම විනාශ කරපු හඩු සිංහල. ඒකට ඒවා තමයි අපි අහන්නේ, ඒවට තමයි අපිට ඇහෙන්නේ. පත්තරවලත් භාෂාව ගැන ඒතරම් සැලකිය ඒතරම් හොදක් කියන්න මට පුළුවන්කමක් නැහැ. ඊට අමතරව මේ සාහිත්‍ය උත්සව තියෙනවා, ඒ වගේ පොත් අච්චු ගහනවා, ඒවට තෑගි දෙනවා. මේ පාර 1, 2, 3, 4 වගේ තේරිච්ච සම්මානලාභී මමත් එක විනිශ්චය මණ්ඩලයක හිටින් තමයි හොතරම් දන්නවා. අරන් බලන්න, කියවලා බලන්න,
ඒ වගේත් ව්‍යාකරණ දෝෂ තියෙනවා. ඉතින් මේවා තෝරන්න ගියාම ප්‍රශ්නයක් වෙනවා. ව්‍යාකරණ දෝෂ සහිත පොතක් පරිශක මණ්ඩලයෙන් අනුමත වුණාම මේක දරුවෙකුට කියවන්න කියලා කියන්න පුළුවන්. අපිට ගම්පරලේ කියවන්න කියන්න පුළුවන්. චරිත තුනක් කියවන්න කියන්න පුළුවන්. ඒ වගේම මඩොල් දුව හරි එහෙම නැත්නම් සරච්චන්ද්‍ර මහත්තයාගේ පොතක් එහෙම නැත්නම් කේජාදලක මහත්තයාගේ පොතක් ඒ වගේ විශිෂ්ට ලේඛකයන්ගේ පොත් බයනතු ළමයින්ට කියවන්න කියලා දෙන්න පුළුවන්. නමුත් අද ලිවෙන පොත් දරුවෙකුට කියවන්න කියලා දෙන්නත් අමාරුයි, අම්මා තාත්තට කියවන්න කියලා දෙන්න නිර්දේශ කරන්නත් අමාරුකමක් තියෙනවා. ඉතින් මේක තමයි අපේ අවාසනාව. අද විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන දරුවන්ටත් බොහෝ දෙනෙකුට හරියට අත්අකුරු ලියාගන්න අමාරුයි. මෑතක බැංකු විභාගයක් තිබුණා. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණය තමයි ඒ විභාගෙට වාඩි වුණේ. විභාග ප්‍රශ්න පත්‍රය ලබා දීලා මිනිත්තු කීපයක් යනකොට මේ පළපුරුද්ද තියෙන බැංකු ක්ෂේත්‍රයේ එක කළමනාකරණ කාර මහත්මයෙකුට කඳුළු වැටුණා. දැනුම තියෙනවා. දැනුම තිබ්බට ඔවුන් මුළු ජීවිතේ මේ රැකියාවත් එක්ක වැඩ කරන්නේ කොම්පියුටර්ස් වලින්. අතින් ලියාගන්න බෑ වාක්‍ය. මේක ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. ලංකාවෙත් තියෙනවා. අත්තකුරු හරිම කැතයි. පැහැදිලි නෑ. සිංහල දන්නේ. එතකොට අපි සිංහල පවුල්වල ඉපදෙනවා නම් සිංහල බෞද්ධ වෙන්න පුළුවන්, සිංහල ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. අපේ දෙවැනි බස දෙමළ භාෂා, අපේ මව් බස සිංහල, අපේ ආගම ධර්මය බෞද්ධ. මේ සියල්ලන්ගෙම දෙමළ පවුලක ඉපදෙන මුස්ලිම් පවුලක ඉපදෙන කෙනාගේ මව් බස ලංකාවේ විදිහට දෙමළ වෙනකොට එයාගේ දෙවැනි බස මිතු දමේ බස සිංහල. අපි හැමෝගෙම සන්ධාන භාෂාව, උපකාරක භාෂාව තමයි ඉංග්‍රීසි. අපි හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ ලෝකෙට යන්න. හැබැයි සිංහල දෙමළත් මේ භාෂා තුනම ප්‍රගුණ කරන්න. ඔරුගොඩවත්ත ඓතිහාසික තුන්බෝධි අභියස පැවැත්වෙන වාර්ෂික මහා පින්කම් බාලාව ඊයේ පැවැත්වින පූජනීය මහා සංඝරත්නයටත් රටට ජාතියට මෙන්ම රණවිරුවන් වෙත පුණ්‍යානුමෝදනා කරමින් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයේ ඇතුළු වාර්ෂික පින්කම්මාලාව සංවිධානය කර තිබින. මෙම වාර්ෂික පින්කම්මාලාවට සමගාමීව බෝධීන් වහන්සේ අභියස සදාතුක කරඬුව තැන්පත් කිරීම සහ බෝධීන් වහන්සේ අභියස ඉදිකළ සමන් දේව ප්‍රතිමාවද නිරාවරණය කිරීම සිදු කෙරින. ඔරුගොඩවත්ත ශ්‍රී සෝමාලෝක විහාරාධිපති අමරපුර සද්ධම්මයුත්තික නිකායේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද බැරගම විමලතිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කම්කරුපුර එක්සත් තරුණ කැල විසින් පින්කම සංවිධානය කර තිබින. කොටහේන මධ්‍ය මහා විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව සහ සංඝගත දක්ෂිණාව පසුගියදා පැවැත්වින. ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණේ පේමසිරි මහානාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. ඒ පුවත සමගින් දැන් අවධානය රටවටා පුවත් වෙත. දිලිදු පවුල් වෙත පරිත්‍යාග කිරීමට බුදුපිළිම වහන්සේලා 19ක් WMM මදුරි කුමාරි මෙනවිය විසින් කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අද පූජා කෙරින. කොටහේන මධ්‍ය මහා විද්‍යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කර තිබූ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ සංඝගත දක්ෂිණාවක් පසුගියදා කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වින. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණේ පේමසිරි මහානාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ. ඉරිපිටිය මිතුරු සංසදයේ සිව්වන වාර්ෂික හමුවට සමගාමීව සංවිධාන කර තිබූ වෛද්‍ය සායනයක් පසුගියදා හිරිපිටිය පුරාණ විහාරස්ථානයේදී පැවැත්වින. වෛද්‍ය සායනය සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ. චීනයේ පිහිටි මොආගෝල් ලෙන් විහාරයේ තොරතුරු දකිමු විදෙස් පුවත් තුළින්.
චීනයේ මොහගෝ ලෙන් විහාරය මේ වන විට ලෝපුරා වෙසෙන බෞද්ධ ජනතාවගේ දැඩි ආකර්ෂණයට ලක්ව ඇති විහාරස්ථාන අතුරින් ප්‍රධාන විහාරස්ථානයක් බව යුනෙස්කෝ ආයතනය පවසයි. හතරවන සියවසේ සිට 14වන සියවස දක්වාදි වෙන බෞද්ධ නිර්මාණ සහිත සිතුවම් 45,000කින් මෙන්ම මූර්ති නිර්මාණ 2,000කින් පමණ මොහගෝ ලෙන් විහාරය සමන්විත වේ. චීන පුරාවිද්‍යාඥයින් මෙම සිතුවම් සංරක්ෂණය කිරීම සඳහා මෙවන විට වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. විහාරස්ථානයේ පවතින සිතුවම් සහ මූර්ති නැරඹීමේදී සංචාරකයන්ගේ ස්පර්ශයට ලක්වීම වළක්වාලමින් ඒවා ආරක්ෂා කර ගැනීමටද ව්‍යාපෘතීන් රැසක් දියත් කර ඇති බව යුනෙස්කෝ ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි. යුරෝපයේ අලංකාරම ස්ථානයන්ගෙන් ප්‍රමුඛ ස්ථානයක් හිමි ස්විට්සර්ලන්තයේ ලාටර්බර්න් නිම්නය. ස්විට්සර්ලන්තයේ සුප්‍රකට ඇල්ප්ස් කඳුපන්තියේ පාෂාණික කඳුහෙල් අතර මීටර 300ක් පමණ ගැඹුරින් පිහිටා ඇති මෙම රමණීය නිම්නය කිලෝමීටර 8ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී පවතී. මීට අවුරුදු දහස් ගණනකට ඉහතදී මෙම ප්‍රදේශය හරහා ග්ලැසියර කඩාවැටීම හේතුවෙන් පාෂාණ ඛාදනය වී මෙලෙස මෙම නිම්නය නිර්මාණය වී ඇති බවට වාර්තා වේ. ලාටර්බර්න් නැමැති වචනයෙහි අර්ථයද වී ඇත්තේ බොහෝ උල්පත් සහිත වීමයි. මෙම නිම්නය දෙපස පිහිටි උස් කඳුවලින් අලංකාර දිය ඇලි හේතුවෙන් නිම්නයෙහි අලංකාරය වැඩි වී ඇති බවට එරට සංචාරකයින් සඳහන් කර තිබේ. ඒපුවතත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශ Facebook පිටු ඔස්සේ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට එක් විය හැකි. සුභරාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.